ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනා පවත්වන දේශකයන්න් වහන්සේ හම්බන්තොට උඩමළල වෙහෙරගල ආරණ්‍ය සේනාසන වාසී පූජපාද ඍදියගම ඉන්දාලෝක ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කතං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උයුං චන්ති සතිමන්තෝ නනිකේතේ රමන්තිතේ හංසාව පල්ලලං හිත්වා ඕකමෝකං ජහන්තිතේති. පිංතුනි, ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ශ්‍රී සද්ධර්මයේ සැනසිල්ල නිසා අවබෝධයන් රහිතව සංසාරේ දුක් විඳින ජීවිතවලට මහත් සැනසිල්ලක් ලැබෙන්නේ ජීවිතවල දුකින් පෙළෙමින් හඬමින් වැළපෙමින් සංසාර ගමනේ අපි මේ ගමන් කරන්නේ අද ඊයේ ගමනක් නෙවෙයි. බොහෝ දීර්ඝ සංසාර ගමනක අපි මහා සයුරේ ජලය පරදන තරම් කඳුළු සලමින් හඬමින් ආපු ගමනක් තියෙනවා. මහා සයුරේ ජලය පරදන තරම් සයුරේ ලේ වලින් පුරවන තරම් සයුරක් පුරවන තරමේ ලේ හලමින් ආපු ගමනක් තියෙනවා. ලේ සයුරක් පුරවමින් කඳුළු සයුරක් පුරවමින් හඬපින් වැළපෙමින් ශෝක කරමින් දුක් විඳමින් බොහෝ දීර්ඝ ගමනක් කෙලවරක් නැති ගමනක් මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝක සහ බ්‍රහ්ම ලෝකවල සුගතියේ සැරිසරමින් ඒ සුගතියත් සදාකාලික නැති බැවින් తాවකාලික බැවින් සුගතිය අත මිදිලා සුගතියෙන් දුගතියට වැටිලා නැවතත් සතර අපාය දුක් විඳිමින් ගමන් කරගෙන පැමිණි ගමනක්. ප්‍රමාද වූ සසර ගමනේදී අකුසල කර්මයන් සිදු කරගෙන කල්ප ගණන් දුක් ඇති නිරයට වැටිලත් අපි දුක් විඳලා තියෙනවා. ප්‍රේත ලෝකෙට වැටිලා කුසගින්නෙන් පිපාසයේ අප්‍රමාණ කාලයක් තිස්සේ දුක් විඳලා තියෙනවා. නානා විදිය තිරිසන් ජීවිත ලබලා බියෙන් සැකෙන් යුතුව දුක් විඳිමින් අපි ජීවත් වෙලා තියෙනවා. මනුස්ස ලෝකෙත් අංග විකල වෙලා ඉපදිලා මන්දබුද්ධික වෙලා අන්ධ වෙලා ගොළු වෙලා බිහිරි වෙලා දුගී දුප්පත් ජීවිත ලබමින් මහපාරට වැටිලා අපි දුක් විඳලා තියෙනවා. අසරණ ජීවිත ලබලා තියෙනවා. සංසාරේ සරණක් නැහැ. කුසලයේ පිහිට විතරයි. කුසලයේ පිහිටෙන් පිළිසරණෙන් සැපයක් ලැබුණත් අකුසල් විපාක බොහෝම තියෙනවා. ඒවයි දුක් අඳුරු දුක් විපාක ලැබෙනවා. සැපසේම සසරේ රැඳෙන්න පුළුවන්කමක් කිසිම කෙනෙකුට නැහැ. ඒ නිසා බොහෝ පින් කරගෙන සංසාරෙන් අත මිදෙන්නට මේ ධර්මයට ලං වෙන තරමට අපට සැනසෙන්න පුළුවන්. මේ දුක් දීර්ඝ ගමන නිමා කරන්නට බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළා. මේක බොහොම දුර දීර්ඝ ගමනක් කෙලවරක් නොදකින තරමේ දීර්ඝ එකක් කියලා. ඒ නිසා දුක් ඇති මේ සංසාරෙන් අත මිදෙන්නටයි අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දහම් දෙසුයි මහ කරුණාවෙන්. ඉපදෙමින් යන සත්‍යයන් ලෙඩ වෙමින් යන වයසට යන දුක් විඳින මරණයෙන් සැඟවී යන මේ ජීවිතවල මේ පීඩාවන්ගෙන් සත්‍යයන් පීඩා විඳින ස්වභාවය බුදුනෙතින් දැනගෙන
සියලු දුක් සියලු ආකාරයෙන් දකිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අච්චරා සංඝාත මත්තම් පිචේ භික්කවේ භවන්නවන්නයි. මහණනි, මේ භවයේ අසුරු සැනක් ගහන කාලයක්වත් මම වර්ණනා කරන්නේ නැහැ. හොඳයි නවතින්නේ, ජීවත් වෙන්නේ කියලා. කාම රූප අරූප තුන් භවයේ මොන තැනක ඉපදුනත් ඒ ඉපදීම නිසා පැවතීමේ මහා දුකක් හැම ශ්‍රණයකම තියෙනවා. ශ්‍රණයක් ශ්‍රණයක් පාසාම මේ සිතෙහි බිඳීමක්, සිතෙහි නැතිවීමක්, නැවත පහළවීමක්, රූප කලාපයන්ගේ බිඳීමක්, නැවත පහළවීමක්, අලුත්වීමක්, මොහොතින් මොහොත මිසේ සංස්කාරයන්ගේ බිඳීමක් සියුම්ම දේශනා කළේ. මේ හැම ජීවිතයකම තියෙන්නේ අන්න ඒ නැතිවී යන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. ඒ නිසාම එයින් ලැබෙන්නව පීඩාව, දුක. එසේ නොවී නියම ස්වභාවයෙන් පවත්වාගත නොහැකි අනාත්මයි. මේ ස්වභාවයන් උරුම කරගත්තු සසර ගමනක ජීවිත ලබන මේ සත්වයෝ මනුෂ්‍ය ලෝකෙ හිටියත්, දිව්‍ය ලෝකයේ ඉපදුනත්, බ්‍රහ්ම ලෝකෙ ඉපදුනත් අසරණ බවයි බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් දුටුවේ. ඒ නිසා බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලෙහි හිටියත් ඒ අසරණ අය ඇයි එයින් කවද නම් චුත වෙලා නැවතත් පහළට වැටෙන්න සිද්ධ වෙන නිසා. උක්කිත්ත පුඤ්ඤ තේජේන කාම රූප ගතින් ගතා බවග්ගතම්පි සම්පත්තා පුනා ගච්ඡanti දුග්ගතින්. පුඤ්ඤ තේජස නිසා භවෙන් භවයට ගිහිලා බවාග්‍රය වන නේව සංඥානා සංඥායතන බ්‍රහ්ම ලෝකෙට ගියත් නැවතත් ඒ පින අවසන් වීම නිසා නැවතත් දුගතියට වැටෙනවා. ඒක සසර ස්වභාවය. ඒ නිසා මේ සසර ස්වභාවය ගැන සිහි කරනකොට බ්‍රහ්ම ලෝකයේ හිටියත් එතනත් අසරණයි. මොකද කවදාහරි ඒ සපත නැති වී දුකට වැටෙන්න සිද්ධ වෙන නිසා. දිව්‍ය ලෝකයේ හිටියත් එතන අසරණ තැනක්. මොකද දිව්‍ය ලෝකේ කාමයන්ට මුලා මිදලා කවද නමුත් පින අවසන් වූ දවසක පහළට ඇදගෙන වැටෙනවා. මනුෂ්‍ය ලෝකේ සක්විති රජ වුණත්, මහරජ කෙනෙක් වුණත්, සිටු කෙනෙක් වුණත්, මහත් සැප තිබුණත් ඒ හැමෝම කුසල කර්මයන්ගේ අවසානයේ දුකට වැටෙනවා. එපමණක් නෙවෙයි ලෙඩවීමේ දුකින් මිදිලා නැහැ, වයසට යාමේ දුකින් මිදිලා නැහැ, මරණයෙන් සදහට අත මිදිලා නැහැ. නිසා මහා දුක් රැසක් උරුම කරගත්තු නිසා මේ තුන් භවයේ ගිනිගත්තු ගයක් වගේ. එයින් පිටමං වෙන එකයි සැපේ. කියන්නේ නිවනටපත් වීම තරම් සැපයක් නැහැ. ඒ නිසා භවයේ රැඳෙන්න අනුශාසනා කළේ නැහැ අසුරු සැනක් ගහන තරම් සුළුම සුළු කාලයක්වත්. මොකද ඒකට හේතුව ඒ තරම්ම මේ භවයේ දුක් සහගත බවයි අසිරිමත් බුදුරජාණන් වහන්සේගේ බුදුනුවණින් දුටුවේ. බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. එනිසා අපි හැම දෙනාම ධර්මයට එකඟව උත්සාහ කරන්නේ සසරින් අත මිදෙන්න. ඒ ශාසනේ සරණ ගිහිල්ලා ඒ සසරින් අත මිදිච්ච පරම නිකෙලෙස් උතුමන් වහන්සේලා, මහරහතන් වහන්සේලා. මහරහතන් වහන්සේලා ගුණ සිහි කරද්දී අප්‍රමාණ ගුණයන් පිළිබඳ අනන්ත වශයෙන් වැටහෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන අනන්තයි. සංඛ්‍යා වශයෙන් අනන්තයි, ගුණ වශයෙන් අනන්තයි. එකම රහතන් වහන්සේ කෙනෙකුගේ සීලය අනන්තයි, සමාධිය අනන්තයි, ප්‍රඥාව අනන්තයි, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය අනන්තයි. සීලාදි ගුණ පිරීමෙන් උන්වහන්සේලා දූතාංග ධර්මයන්, ප්‍රාතිමොක්ඛ සංවර සීලේ ශික්ෂාපද, ආජීව පාරිශුද්ධ වශයෙන් ජීවත් වීම පිරිසුදු කර ගැනීම, ඉන්ද්‍රිය සංවරයේ වශයෙන් ඇස කන නාසය දිව ශරීරේ මනසින් ලැබෙන අරමුණු නිසා ලෝභ දේශ මොහයන් පහළ නොකරගෙන සිහියෙන් වාසය කිරීම, ප්‍රත්‍යසන්නිස්ස සීලයෙන් සිව්පස්සේ ප්‍රත්‍යවේක්ෂාවේ වැළඳීම, මේ සීලයෙන් සම්පූර්ණයි, සීලයෙන් අනන්තයි. ධ්‍යාන සතර, අරූප ධ්‍යාන සතර, අභිඥා ආදි වශයෙන් සමාධියෙන් සම්පූර්ණයි. විදර්ශනා ඥානයන්ගෙන් සෝවාන්, සකදාගාම, අනාගාම, අරිහත් මාර්ගඵල වශයෙන් ප්‍රඥාවෙන් සම්පූර්ණයි. ත්‍රිවිද්‍යාවෙන් සම්පූර්ණයි. සත් අභිඥාවෙන් සම්පූර්ණයි. අෂ්ටවිද්‍යාවෙන් සම්පූර්ණයි. එම නිසා ඒ රහතන් වහන්සේලා ගුණ අනන්තයි. විමුක්තිය කියලා විස්තර කළේ අරිහත් ඵල විමුක්තිය. විමුක්තියට පත් වුණාට පස්සේ ලැබෙන ප්‍රත්‍යවේක්ෂා ඥානවලට කියන විමුක්ති ඥාන දර්ශනය. මාර්ගඵල හතරට ප්‍රත්‍යවේක්ෂා ඥාන 19ක් තියෙනවා. සෝවාන්, මාර්ගඵල, හීන ක්ලේශ, ශේෂ ක්ලේශ සහ නිර්වාණය කියන මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහයි. මාර්ගය පිළිබඳ ඥානය, ඵලයේ පිළිබඳ ඥානය, හීන ක්ලේශේවත්
දුරු වුණා වූ ක්ලේශයන් ඒ මාර්ගඵලයේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වශයෙන් දකින නුවණ, ශේෂ ක්ලේශ ඉතිරි සංයෝජන හත ඉතිරි වශයෙන් දකින නුවණ සහ නිවන. මේ ආකාරයෙන්ම සකදාගාමි මාර්ගඵලයටත් අනාගාමි මාර්ගඵලයටත් ඥාන පහ බැගින් ඥාන 15යි අරිහත් ඵලයේදී රහතන් වහන්සේලාට පහළ වෙන්නේ ප්‍රත්‍වේක්ෂා ඥාන 4යි. මාර්ගය, ඵලය, හීන ක්ලේශ සහ නිර්වාණය හේතුව අරිහත් ඵලයෙන් සංයෝජන 10ම දුරු කළා. ඒ නිසා ශේෂ ක්ලේශවත් ඉතුරු කෙලෙස් නැහැ. ඒ නිසා සම්පූර්ණ වශයෙන් මාර්ගඵල 4ට ප්‍රත්‍වේක්ෂා ඥාන 19යි. ඒ 19ෙන් සම්පූර්ණයි. ඒ නිසා විමුක්ති ඥාන දර්ශනය යුක්තයි. ඒ රහතන් වහන්සේලාට අද මේ පින්තුන්ලාට මේ මාතෘකා කරගත් අරිහන්ත වර්ගයේ ධම්මපද ගාථාව බුදුරජාණන් වහන්සේ විස්තර කළේ තථාගත තතිය ශ්‍රාවක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ගැනයි. ඒ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අල්පේච්චුතුමන් වහන්සේ නමක්, අඩු ආසා ඇති කෙනෙක්, පහසුවෙන් පෝෂණය වෙන උතුම් රහතන් වහන්සේ නමක්, ලදදෙන් සතුට වෙන උතුම් ස්වාමීන් වහන්සේ නමක්, බොහෝ පිරිස සමග නොඑළි හුදකලාව වාසය කරන උතුමන් වහන්සේ නමක්, ආරම්භ වීරයෙන් යුතු උතුමන් වහන්සේ නමක්, බොහෝසෙයින් දූතාංග ධර්මයන් සමාදන්ව ඒ දූතාංග ධර්ම සම්පූර්ණ කරගත් ශාසනයේ දූතාංගධාරී උතුම් ස්වාමින් වහන්සේ අතරින් අග්‍ර වූ ස්වාමින් වහන්සේ. මේ ස්වාමින් වහන්සේ මිට කල්ප ලක්ෂයකට පෙර පාරමී සපුරන කාලෙදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේට දානාදී පූජා පවත්වලා යම් බුදු සසුනක මෙවැනි දූතාංගධාරී ශ්‍රාවකයන් අතර අග්‍ර වීමට ප්‍රාර්ථනා කළා. ඒ ශාසනයේ දූතාංගධාරී ඒ ස්වාමින් වහන්සේ දැකලා උන්වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගත්තා. ඒ ස්වාමින් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගත් හිතින්ම මතු සසුනකදී ප්‍රාර්ථනා කළේ. එදා නියති විවරණ ලැබුණේ කල්ප ලක්ෂයක් ඇවෑමෙන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුනේ කාශ්‍යප නමින් ඒ උතුම් තත්ත්වයට පත් වෙන බවයි. ඒ අනුව බොහෝ කුසල් කරමින් සංසාරේ ගමන ගිමන් කරගෙන පාරමී සපුරාගෙන බද්ද කප්පිලාණිය නම් වූ උන්වහන්සේ සමග සසර සැරිසරු ඒ බිරිඳස් සමගම ඒ ජාතියෙන් ජාතියට ගමන් කරමින් ඇවිල්ලා අවසාන ජීවිතයට පෙර බ්‍රහ්මලෝකයේ ධ්‍යාන ලැබල ඉපදුනා මේ දෙපළ. එයින් චුත වෙලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වන මේ කල්පයේදී දඹදිව රජගහනුවර මහාතිත්ත කියන බමුණු ගමේ කපිල කියන බ්‍රාහ්මණ තුමා සහ සුමනා දේවියගේ දරුවා ලෙස උපත ලැබුවා. පිප්පලි නමක් ලැබුණා. මදුරඩ සාගල නුවර වද්ද කපිලා නමින් අර පින්වන්ති උපත ලැබුවේ. මේ දෙපළ තරුණ කාලෙදී මේ දෙපළව විවාහ කරවන්න සූදානම් වුණත් කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් අකමැත්තෙන් නමුත් විවාහපත් කළා. විවාහ වුණු රාත්‍රියේ මංගල යානි සැතපෙන වෙලාවේදී මේ දෙපළ මල් මාලා දෙකක් සකස් කරගෙන අදිෂ්ඨානයක් කරගත්ත යම්සේකින් මේ තරුණයා කෙරෙහි රාගයක් ඇති වුණොත් මගේ මල් මාලය පරවේවා කියලා අර තරුණිය කල්පනා කළා. අදිෂ්ඨාන කරගත්තා. අර තරුණ කුමාරයාත් අදිෂ්ඨාන කරගත්තා මගේ මේ මල්දම මේ තරුණිය කෙරෙහි රාගයක් ඇති වුණොත් මැලවේවා කියන අදිෂ්ඨාන කරලා ඒ සයනේ මැදින් මල් මාලා දෙක ඉල්ලලා දෙපැත්තට ඇරිලා භාවනා මනසිකාරයෙන් සිහියෙන් සැතපුණේ. උදෑසන නැගිටලා බලද්දිත් ඒ මල් මාලා ඒ විදියටම තිබුණේ, පරවෙලා තිබුණේ නැහැ. ඒ සිත්වල විසිතුරු පෙන්වමින් බොහොම ආශ්චර්යවත් පුදුම සහගත විදියේ ගුණ සහිත ජීවිතයක්. කාමයන් කෙරෙහි ඇලීමක් නැති, නිකෙලෙස් විහෙරණ ඇති අඹ සැමියෝලක් වශයෙන් බොහෝ කල් ජීවත් වුණා. මව්පියන්ගේ ඇවෑමෙන් ඒ සියලු මහත් ධනය අත්හැරලා දෙදෙනාම පැවිදි වෙලා මහත් සේවක පිරිසත් මහත් දේපලත් කෝටි ගණනක් ධනයත් අත්හැරලා කසාවත් පුරවාගෙන හිසකෙස් බාලා පාත්‍රයක් අරගෙන අර මහා ප්‍රාසාදයන්ගෙන් බැහැලා දොරවල් ඇරලා එහෙම නික්මුණා. අර සියලු ධනය දේපල ඒ දැසිදස් කම්කරුවන්ට බාර දුන්නේ. අලුයමලි කෙළපිඩක්සේ සංසාරි පුරුදු ඇතිව අර කාමයන් බැහැර කරගෙන නිස්කාමයට බර වුණේ. නිස්කාමයට බරව ගමන් කරන මේ දෙපල කල්පනා කරනවා. ස්වාමීන් වහන්සේ හිතුවා මේ දඹදිව අග්‍ර රූපවන්තියක් වෙන බද්ද කපිලාණී පැවිදි වුණත් මා සමග පසුපස ගමන් කිරීම එතරම් සුදුසු දෙයක් නෙවෙයි. අපි දෙන්න හොඳ හිතේ තිබුණත්
දකින අය ඒ බව දන්නේ නැහැ. ඒ නිසා වැරදි විදියට හිතුවොත් පව් සිද්ධ වෙන්නත් පුළුවන්. ඒක අනිත් අයට අහාපතක්. ඒ නිසා රජගහ නුවරට යන මාර්ගයේ නාලන්දාව අතර එක්තරා මන්සන්ධියකට පැමිණලා පිප්පල විමානවකතුමා වද්ද කපිලානිට කියනවා, කපිලානිය අපි පැවිදි වෙලා ඉන්නේ. එනිස ඔබවන් රූපවන්තියක් පැවිදි වුණත් මා පසු පස එන එක එච්චර සුදුසු නැහැ. අපි ගැන නොදන්න මිනිස්සු යම් යම් දේ සිතලා පව පුරව ගන්න පුළුවන්. ඒ නිසා අපි අද වෙන් විය යුතුයි. සංසාරේ බොහෝ කාලයක් අපි එකට සැරිසරුවා කුසල් කරගෙන ආවා. අද අපේ මේ අවසාන වශයෙන් වෙන්වීමක්. මේ වෙලාවේදී ඒ බව පිළිගත් වද්ද කප්පිලාණී ස්වාමීන් වහන්සේමයි අප දෙදෙනාගේ නැවත එක්වීමක් නැහැ. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේට යම් මගෙන් වරදක් වුණා නම් මට සමා කරගන්නට ඒ කියලා අවසර අරගෙන තුන්වරක් පැදකුණු කරමින් සතර තැනකින් වන්දනා කරමින් උන්වහන්සේගේ අවසන් වශයෙන් වෙන් වෙලා වම් පැත්තෙන් තිබුණු මාවත දිගේ තුමි තනියම ගමන් කළා. පිප්පලි මානවකතුමා දකුණු පසට තිබුණු මාවත දිගේ ඉදිරියට ගමන් කළා. මේ වෙන්වීම දරාගන්න බැරි වූ මහ පොළොව කම්පා වුණා. සංසාරේ ගුණ හඳුනාගෙන සමාන සීලාදී ගුණ ධර්මයන්ගේ යුක්තව මේ දක්වා පැමිණිලා අවසානයේ නිවන සොයා යන ගමනේදී වෙන් වුණු මොහොත පොළොවට දරන්න බැරි තරම් ගුණ තිබුණු නිසා මහ පොළොව තුන්වරක් කම්පා වුණා. මේ කම්පා වීම දැනගත් බුදුරජාණන් වහන්සේ පිප්පලි මානවකතුමා තමන් වහන්සේ වෙනුවෙන් පැවිදි වූ බව දැනගෙන වේළුවනාරාමයේ ඉඳගෙන රජගහනුවර ඉඳගෙන යොදුන් තුනක් පමණ දුර වැඩම කළා. ඉදිරියට බහුපුත්තික කියන චෛත්‍ය ස්ථානයේ දේවාල භූමියේ නුග ගසක් මුල සම්කඩ යතුරාගෙන පරියංකයෙන් යුතුව වැඩ සිටියා. අසූරියනක් දුරට බ්‍යාම ප්‍රභා විදමින් බුද්ධ විලාශය පාමින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දෙද්දී ඒ පිප්පලි පැවිදි උතුමාට දුරදීව මේ ආලෝකය දකින්න ලැබුණා. දැකලා බුදුරජාණන් වහන්සේ දකිද්දී මේ ඒකාන්තයේ මේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා හිතක් පහළ වුණා. එහෙමම නැවෙමින් වන්දනා කරමින් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සිරිපතුල් වන්දනා කරමින් කිව්වා, ස්වාමීනි ඔබ වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ, මම ශ්‍රාවකයා වෙමි. මේ විදියට ශ්‍රාවකත්වයෙන් පිළින කරගෙන බුදුරජාණන් වහන්සේ හඳුනාගෙන උන්වහන්සේට වන්දනා කළාට පස්සේ උතුම් පැවිදි ලාභයේ උපසම්පදාව මේ සම්බුදු සසුනේ ආකාර 8කට ලැබෙනවා. එහි භික්ෂු උපසම්පදාවෙන් ස්වාමින් වහන්සේ කෙනෙකුට ගිහි කෙනෙකුට ශ්‍රී හස්තය දිගු කරලා මහාන මෙහි එන්න මේ බ්‍රහ්මචර්යාව හැසිරලා මනාව දුක් කෙලවර කරන්නේ කියලා අනුශාසනා කරද්දී එරිදි බලයෙන් හිස රැවුල් අතුරුදහන් වෙලා පාත්‍ර සිවුරු දරව පහළ වීම එහි භික්ෂු උපසම්පදාවයි. එන් පසු කලක පනවා වදාලේ සරණාගමන උපසම්පදාව තිසරණය සමාදන් කරවීමෙන් උපසම්පදාව පිහිටීම. මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ තුන්වෙනි උපසම්පදා ක්‍රමය මේ කාශ්‍යප ස්වාමීන් වහන්සේට පමණක් ලබා දුන්නු උපසම්පදා ක්‍රමය ඕවාද පටිග්ගාන උපසම්පද අවවාද තුනක් ලබා දුන්නා. ඒ පිළිගැනීමම කාශ්‍යප ස්වාමීන් වහන්සේ උපසම්පදා වුණා. කාශ්‍යපේ ඔබ මධ්‍යම නවක ස්ථිවිරාදී සියලු භික්ෂුන් වහන්සේට ඇතිතැනත් නැතිතැනත් ගෞරව සම්පත් යුක්ත විය යුතුයි, ගෞරව කළ යුතුයි කියන පළවෙනි අවවාදය ඒ බ්‍රාහ්මණ වංශික පිප්පලි මානවකතුමාගේ යම් ජාති මරයක් තිබුණා නම් ඒ දුරු වීමටයි ඒ අවවාදය. දෙවැනි අවවාදය, කාශ්‍යපේ නුඹ යම් කිසි ධර්මයක් ශ්‍රවණය කරනවා නම් ඒ කුසල් ධර්මයන් ප්‍රකාශ කරන්නා වූ ඒ උතුම් ධර්මයේ මනාව කන්‍යමාගෙන හොඳ සිහියෙන් උවමනාවෙම ශ්‍රවණය කළ යුතුයි. බහුශ්‍රත භාවය නිසා යම් බහුශ්‍රත මදයක් ඇතිවේ නම් ඒ බහුශ්‍රත මදය දුරු කිරීමටයි ඒ දෙවනි අවවාදය. තුන්වෙනි අවවාදය, කාශ්‍යපේ නුඹ රුවාත් නොහැර යන සෙවණැල්ලසේ නිතරම කායානුවගේ සිහියෙන් කායානුපස්සනාව කායගතා සතිය දියුණු කර යුතුයි. බුදුරජාණන් වහන්සේට සමාන රුවකින් මහා පුරුෂ ලක්ෂණ හතක් ඇතිව රූප සම්පන්න සෝභ සම්පන්න වූ රූපයක් කයක් දරූ මේ ස්වාමින් වහන්සේට යම් රූපය නිසා රූපමදයක් ඇති වුණොත් අන්නේ රූපමදය දුරු කරන්නයි කයෙහි අසුබය නැත්තම් පිළිකුල් ස්වභාවය මෙනෙහි කරන්න කායගතා සතිය වඩන්න තුන්වෙනි අනුශාසනා කළේ. දොහොත් මුදුනේ තබා ඒ අවවාද තුන සාදුකාර දෙමින් ඒ ස්වාමීන් වහන්සේ පිළිගන්නා මොහොතේම බුදුරජාණන් වහන්සේගේ අනුභවයෙන්
උපසම්පදාව පිහිටියා. ඒ තමයි ඕවාද පටිග්ගහන උපසම්පදා ක්‍රමයෙන් උපසම්පදාව කාශ්‍යප ස්වාමීන් වහන්සේ ලබපු ආකාරය. මේ ශාසනයේ තවත් උපසම්පදා ක්‍රමයක් තියෙනවා. ඒ තමයි පඤ්ඤා ව්‍යාකරණ උපසම්පදාව. ඒ තුන් උපසම්පදාව ලබා දුන්නේ සෝපාක පුංචි රහතන් වහන්සේට. ප්‍රශ්න 10ක් විමසුවා. ඒ ප්‍රශ්න වලට විසඳුම් ලැබුණා. ඒ සමගම උපසම්පදාව පිහිටියා. අද වර්තමානයේදී භික්ෂුන් වහන්සේලා සඳහා උපසම්පදා ක්‍රමය ඤප්ති චතුර්ථ කර්ම උපසම්පදාවයි. යම්කිසි සීමාවකට ස්වාමින් වහන්සේලා රැස් වෙලා උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඤප්තිය තියලා කර්ම වාක්‍ය තුන්වර ප්‍රකාශ කිරීමෙන් උපසම්පදා පිහිටීමයි. අනිකුත් උපසම්පදා ක්‍රම තුන භික්ෂුණීන් වහන්සේලා වෙනුවෙන් අට්ඨගරු ධර්ම පිළිගැනීමේ මහා ප්‍රචාපති ගෝතමින් වහන්සේට ලැබුණු උපසම්පදාව අට්ඨවාචික වශයෙන් එතෙන් පටන් සියලු භික්ෂුණීන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාගෙන් සීමාවකදී ඤප්තිය සමග කර්ම වාක්‍ය තුන්වරක් කියන වාක්‍ය හතර සමග භික්ෂුන් වහන්සේලා අතරදී ඤප්තිය සමග කර්ම වාක්‍ය තුන්වරක් කියන මේ වචන හතර දෙවරක් කීමෙන් වචන අටක් අට්ඨවාචිකයි. නිසා භික්ෂුන් වහන්සේලාගෙන් භික්ෂුණීන් වහන්සේලාගෙන් දෙපක්ෂයෙන්ම උපසම්පදා වීම අට්ඨවාචික උපසම්පදා. දූතේන උපසම්පදා අඩ්ඩකාසි නම් වූ ගණිකාවක් පැවිදි වෙලා හිටියා. එතුමියට උපසම්පදා වෙන්න මග ගමන් කිරීමට දූර්තයන්ගෙන් අනතුරක් තිබුණා. ඒ අඩ්ඩකාසි භික්ෂුණිය කෙලෙසීම සඳහා ස්ත්‍රී දූර්තයන් සූදානම් වෙලා ඉන්න බව දැනගත්තු එතුමිය භික්ෂුණිය අතේ පණිවිඩයක් එව්වා. මේ මග අනතුරුදායක උපසම්පදාව මා ලබා ගත යුතුයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙසේ පිළිපැදිය යුතුදැයි එක්තරා භික්ෂුණියක් පණිවිඩයක් වශයෙන් පිටත් කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ එහෙනම් භික්ෂුණිය ගිහිල්ලා කියන්න එතුමියට ඇයට උපසම්පදාව ලැබුණයි කියලා. ඒ භික්ෂුණියට උපසම්පදාව ලබා දුන්නාය කියන වචනය ඒ පණිවිඩය ලබා දීම නැත්නම් පණිවිඩ කරුවෙක් යැවීමෙන් ලබා දුන් එකම උපසම්පදාව එදා අඩ්ඩකාසි භික්ෂුණීන් වහන්සේ ලැබුවේ දූතේන උපසම්පදා. මේ උපසම්පදා ක්‍රම අතර එදා එහෙනම් මේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ ඕවාද පටිග්ගාන උපසම්පදාවෙන් උපසම්පදාව ලබලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පත් වුණා. එතනින් ටික දුරක් වැඩම කරද්දී බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්නට අවශ්‍යතාවයක් ලැබුණේ. ඒ ඇතිවන බව දැනගත් කාශ්‍යප ස්වාමීන් වහන්සේ තමන් පොරවාගෙන හිටපු දුහුල් සංගල සිවුර සතරකට නවලා ඒ රුක් මුලක් මත වැතිරුවා. ඒ මත බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. වැඩ සිටීමෙන් ඒ සිවුර ස්පර්ශ කළ කියන කාශ්‍යපය මේ සිවුර බොහොම සිනිඳුයිනේ. එතකොට කාශ්‍යප ස්වාමීන් වහන්සේ හිතනවා බුදුරජාණන් වහන්සේ මේ සිවුර පොරවන්න කැමති ඇති. ඒ නිසා බුදුරජාණන් වහන්සේට මේ සිවුර පූජ කරන්න ඕන. එහෙම ඉතල උන්වහන්සේ වන්දනා කරගෙන කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට බොහෝ කල හිතසුව පිණිස භාග්‍යතුන් වහන්සේ මාගේ මේ සංගල සිවුර පිළිගන්නාසේක්වා කියලා. කාශ්‍යපය මේ සිවුර මම පිළිගත්තම ඔබට සිවුරක් නැහැනේ. අනේ ස්වාමීනි ඔබ වහන්සේ පොරවාගෙන සිටින මේ පාංශ කුල සිවුර මම ලබාගෙන පොරවන්න බොහොමත්ම කැමතියි. ඒත් කාශ්‍යපය මේ සිවුර බොහෝ කලක් පොරවලා බොහොම බරයි. මේක බොහෝ තැන්වල මහලා අඬ දමලා තියෙන්නේ. ඒ නිසා මේ පරණ වූ දිරපු සිවුර පොරවන්න ඔබ කැමතිද? ස්වාමීනි හිස මුදුනෙන් පිළිගෙන ගෞරවයෙන් මම පොරවන්නට මේ සිවුර ස්පර්ශ කරන්නට කැමතියි කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. කාශ්‍යපේ මේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. මේ පාංශ කුල සිවුර මං සකස් කරගන්නකොට පුන්නා කියන දාසියගේ මල සිරුර තුළ තිබුණු තිබක් පමණ පණුවන් සිටිය මේ රෙදි කෑල්ල හොදලා මේ රෙදි කඩින් තමයි බුදුරජාණන් වහන්සේ මේ මහා පාංශ කුල චීවරය සකස් කළේ. ඒ වෙලාවේදී මහා පොළොව කම්පා වුණා මේ මහා ගුණයට. කසීසලු විසිතුරු සලු පරිහරණය කරන්න තරම් මහා පිනක් ඇති බුදුරජාණන් වහන්සේ දාසිය කය පොරවා තිබුණු මේ පාංශු කූලේ අරගෙන සිවුරක් සකස් කරගත්තේ. එසේ බුදුරජාණන් වහන්සේ නමක් පොරව මේ පාංශු කුල සිවුර සාමාන්‍ය ගුණ ඇත්තෙකුට දරන්න බෑ කාශ්‍යපේ. එනිසා දූතවාදී වූ පාංශු කුල ගුණ ඇති අල්පේච්ඡවාදී වූ භික්ෂුවකටමයි උරුම වෙන්නේ. ඒ නිසා කාශ්‍යපේ අද ඉඳන් ඔබ මගේ පාංශු කුල සිවුර පොරවන්නේ කියලා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කයපර වූ සුගතක ස්පර්ශ කළ ඒ පාංශු කුල චීවරයේ එදා කාශ්‍යප ස්වාමීන් වහන්සේ දායාද කළා. අනාගතයේ මතු සම්මා සම්බුදු සසුන ආරක්ෂා කරන ශාසන භාරධාරී වන ඒ වගේම දූතාංගධාරී වන මහා ගුණධරණ මේ ස්වාමීන් වහන්සේට ශක්තියක් තිබුණා.
බුදුරජාණන් වහන්සේ නමකගේ චීවරය දරන්න තරම්. බුදුරජාණන් වහන්සේ විදියට චීවරය තථාගත සුගත චීවරය කාශ්‍යප ස්වාමීන් වහන්සේ දායාදයක් වශයෙන් පැවරුවා. එදා පටන් පිරිනුවන් පාන අවසාන මොහොත දක්වා කාශ්‍යප ස්වාමීන් වහන්සේ සිව් රත්න හැර බුද්ධ කෞරවෙන් බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු දායාදයක් ලෙස ඒ මහා පාංශුකුල චීවරය පෙරවූ බව ඒ ස්වාමීන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා. උන්වහන්සේ වයසට ගිහිපු කාලෙක බුදුරජාණන් වහන්සේ දකින්න ආපු දවසකත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, කාශ්‍යපේ දැන් ඔය සිවුර බොහොම පරණයි, බොහෝ තැන් මැසීම නිසා අණ්ඩැල්නීම නිසාද ඔය සිවුර බරයි, එනිසා දැන් ඔබට ඔය සිවුර පොරවන්න බොහොම අපහසුයි නේද කියලා. ඒත් ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ, නෑ ස්වාමීනි, මම මේක බොහොම කැමැත්තෙන්, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගෙන් ලැබුණු දායාදයක් ලෙසත් මතු 15 වෙනි ශ්‍රාවකයන්ට ආදර්ශයක් ලෙසත් මම මේ පාංශුකුල සිවුරු දරනවායි කියන ගෞරවය ප්‍රකාශ කළා. ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා දවස් 7කට පස්සේ 8 වෙනි දවසේදී සිව්පිලිසිඹියා සට්ඨවිඥාලාභීව අරිහත්ත්වයෙන් අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. එතෙන් පටන් බොහෝ දෙනාට අනුග්‍රහ කරමින් දූතාංග ධර්ම 13ක් සමාදන් උන්වහන්සේ උතුම් ජීවිතය ගත කළේ. පාංශුකුලිකාංගය තමයි පළවෙනි දූතාංග ධර්මය. චීවර පිළිබඳව දූතාංග ධර්ම දෙකක් සඳහන් වෙනවා. ඒ අතර පාංශුකුල චීවරය තමයි යම්කිසි අතහැරලා දාපු සිවුරක් රෙදි කැබැල්ලක් අරගෙන සිවුරක් සකස් කරගෙන සොහොනේ දමලා තියෙන රෙදි කෑල්ලකින්, නැත්නම් මග වීතියක දමලා තියෙන රෙදි කෑල්ලකින්, නැත්නම් වෙනත් භික්ෂුවක් අතහැරලා දාපු සිවුරක් අරගෙන පාංශුකුලයක් සකස් කරගන්නවා. ඒ පාංශුකුල චීවර සකස් කරගෙන පාංශුකුල චීවරම දැරීම ඒ භික්ෂුවගේ අංගයයි. ඒ නිසා මේ දූතාංගය චීවර ආර්ය වංශේ නැත්තම් සිවුරු පිළිබඳ ආර්ය වංශ ප්‍රතිපදාවට අයිති ලද සිවුරින් සතුටු වීමයි. දෙවැනි දූතාංග ධර්මයේ තෙචීවරිකාංගයයි. අඳන සිවුර, තනිපඩ සිවුර, දෙපඩ සිවුර මේ තුන් සිවුරෙන් පමණක්ම යැපෙනවා. තවත් සතරෙනි සිවුරක් පිළිගන්නේ නැහැ. ඒ විදිහට උන්වහන්සේ තුන් සිවුරෙන්ම යැපෙනවා. යම්කිසි විදියට වස්සාන කාලයේ පනවා වදාළ වැසි සලුව පමණක් පැනවීමක් වශයෙන් පරිහරණය කරනවා. ඒ හැර වෙනස් සිවුරු කෙලෙහි ඇලීමක් ලෝභයක් ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේ තුන් සිවුරෙන්ම යැපෙනවා. ඒ චීවර ආර්ය වංශයට සම්බන්ධ වූ දූතාංග ධර්ම දෙක. චීවර පිළිබඳ ලොල් බව, තණ්හා දුරු වෙලා ආනිසංස දකිමින් අනුසස් දකිමින් සිවුරු පොරවනවා. කයෙහි වසාගත යුතු තැන් වසාගෙන අවවැසි සුලම් පීඩාවලින් මිදී සරපයන්ගෙන් මතුරුවන්ගෙන් මැස්සන්ගෙන් වන පීඩාවන් දුරු කරගෙන නිවන් මඟ සපුරා ගැනීමටයි චීවර පරිහරණය කරන්නේ. පිණ්ඩපාතය සම්බන්ධ දූතාංග ධර්ම පහයි. පිණ්ඩපාතිකාංගය, සපදාන චාරිකාංගය, ඒකාසනිකාංගය, පත්තපිණ්ඩිකාංගය, කළුපච්චා බත්තිකාංගය. මෙයින් පිණ්ඩපාතය වැඩම කරමින් ලැබෙන දානීය වැළඳීම පිණ්ඩපාතිකාංගයයි. සපදාන චාරිකාංගය කිව්වේ ගෙයක් ගෙයක් පාසා ගෙපිලිවලින්. ගෙපිලි වලින් එක ගයක්වත් අතහරින්න නැතුව පිළිවෙලට වැඩම කරනවා. දුප්පත් ගයක්, පොහොසත් ගයක් කියලා හිතන්නේ නැතුව. ඒ විදිහට ඕනෑම කෙනෙකුගේ ලැබෙන දේ පිළිගන්න තරම් නියතමානීව ගේ ගයක් ගයක් පාසා පිළිපදෙමින් වැඩම කරමින් ලබන දාණය සපදන චර්යාවයි. එය භික්ෂුවගේ අංගයයි. ඒ නිසා මේ පිණ්ඩපාත ආර්ය වංශයේ පිහිටියා වෙනවා. භෝජනය කෙරෙහි තණ්හා දුරු වෙනවා. වැඩිපුර සොයා වැළඳීමේ තණ්හාව දුරු වෙනවා. ලද පිණ්ඩපාතෙන් සතුටු වෙනවා. මිශ්‍ර වූ බොහෝ තැන් වලින් ලැබුණු නියුණු එවැනි ආහාරයක් පිණ්ඩපාතෙන් ලැබෙන්නේ, සපදාන චර්යාවෙන් ලැබෙන්නේ. එවන ආහාර වැළඳීමෙන් රස තෘෂ්ණාව වැඩි වෙන්නේ නැහැ. රස තෘෂ්ණා දුරු වෙනවා. ප්‍රත්‍යේෂ නුවණින් යුතුව සීලාදී ගුණධර්ම දියුණු කරගන්න මේ ජීවිතය පවත්වා ගැනීමටම මේ දානෙ වළඳන්නේ. විනෝදයේ පිණිස නෙවෙයි, ක්‍රීඩා පිණිස නෙවෙයි, ඇඟතර කර ගැනීමටත් නෙවෙයි, පැරණි කුසගිනි වේදනා දුරු කර ගැනීමටයි, නව වේදනා නූපදීම පිණිසයි, මේ ජීවිත යාත්‍රාව පහසු වීමටත් සරල වීමටත් නිවැරදි වීමටත්. අනුන්ගේ ලැබෙන දේ වැළඳීම තමයි විශ්වගේ ප්‍රතිපදාව. පරපටිබද්දා මේ ජීවිකා. මාගේ මේ ජීවිතය අනුන් නිසා, අනුන් වෙනුවෙන් නැත්නම් අනුන්ගේ දේ නැපීමයි. නිසා තමන් රැස් කරගන්නේ තමන්ගේ ධනයෙන් හොයන්නේ නෑ. අනුන්ගෙන් ලැබෙන දේ පාත්‍රයට පිළිගෙන වැළඳීමයි භික්ෂුවගේ ප්‍රතිපදාව. අන්නේ ප්‍රතිපදාවට පැමිණියා වෙනවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ උතුම් ආර්ය වංශයක් මේ පිණ්ඩපාත චර්යාව, සපදාන චර්යාව. අන් එවැනි උතුම් ගුණ සිහි කරගෙන පිණ්ඩපාතිකාංගයෙන් සපදාන චාරිකාංගයෙන් යුතුව
මේ පිණ්ඩපාත අරිය වංශයට පැමිණුණා වෙනවා. පත්ත පිණ්ඩිකාංගෙන් පාත්‍රයේ පමණක් වළඳනවා. ලැබෙන ඕනෑම දෙයක් පාත්‍රයට පිළිගෙන පාත්‍රයේ වළඳනවා. වළඳන අවසාන මොහොත දක්වා ලැබෙන හැමදේම, ආහාර වශයෙන් තියෙන හැමදේම, බත් පිට්ටුවක් ගලා මස් මාළු ආදී වුණත් මේ සියල්ල පංච භෝජන කියලා කියනවා. ඒ හැර අනිකුත් අනුභව කරන්න පුළුවන් කටින් හපල කන, විකල කන ආහාර ගණයට යන හැමදේම පාත්‍රයෙන් පිළිගෙන වළඳනවා. ඊළඟට වළඳන්න කලින් යම් කිසි දියර වර්ගයක්, තැඹිලි වතුර වගේ දෙයක් වුණත් ලැබුණත් උන්වහන්සේලේවත් පාත්‍රයට පිළිගෙන පාත්‍රයෙන් මුලින් වළඳලා ඊළඟට ආහාර පිළිගෙන දානය ඊළඟට වළඳනවා. මේ තමයි පත්ත පිණ්ඩිකාංගයේ පිළිපදින භික්ෂුවගේ අංගය, ස්වභාවය. ඒ තුලින් නානා වාචන ලෝලුප්පතා එවත් නොයෙක් නොයෙක් වාචන දැරීමේ ආශාව දුරු වෙනවා. ඒ වගේ බොහෝ වාචනවල වැළඳීම නිසා ඒවා පිරිසුදු කරන්නට ගන්න ඕන වෙහෙස නැති වෙලා යනවා. ඒ නිසා හිත වික්ෂිප්ත වෙන්නේ. එක වාචනේ එක පාත්‍රයේ පමණක් වැළඳීම බොහෝ දෙනාට පහසුයි. ඒ නිසා දන් පිළිගන්න ණයටත් දානේ වළඳන කෙනාටත් ස්වාමින් වහන්සේලාත් පහසුවක් බව දැනගෙන ඒ තණ්හාව දුරවන කෙලෙස් කම්පාවන අර්ථයෙන් දූතාංග නම් වන මේ ධර්මයේ සමාදන්ව රකිනා. ඒ භික්ෂුන් වහන්සේලාගේ ධර්මයක්. ඊළඟ දූතාංග ධර්මයේ තමයි ඒකාසනිකාංගය. ඒකාසනයක පමණක් වැළඳීම. ඒ කියන්නේ උදේ වරුවේ හෝ දහවල් දාණය හෝ එකම එක වේලක්. උදේ දාණය වැළඳුවොත් දවල් දාණය සඳහා නැවත වාඩි වෙන්නේ. වාඩි වෙච්ච ආසනයේම සියලුම දාණය වැළඳීම. නැවත නැකිටලාවිල්ල වැළඳීමක් සිදු කරන්නේ නැති අංගයක්. යම් තාක් පාත්‍රයේ දාණ ලැබුණද ඒ ටික පිළිගෙන ඒ පිළිගත් දාණය පමණක් එක මාසණයක එක මොහොතක වාඩි වෙලා වළඳනවා. ආයෙ නැගිටට පස්සේ පාත්‍රය සේදුවට පස්සේ නැවතත් පිළිගෙන වැළඳීමක් කරන්නේ නැහැ. ඒ තමයි භික්ෂුවගේ අංගය දූතාංග ධර්මයේ ඒකාසනිකාංගය. ඒ තුලින් නිරෝගී බව කායික බලය ලැබෙනවා. භෝජනයන් කෙරෙහි තණ්හාව දුරු වෙනවා. භාවනාවට උපකාරයි. ඒ පිණ්ඩපාතාරිය වංශයට සම්බන්ධයි. කලුපච්චා බත්තිකාංගේ යම් කිසි විදියකට බත් පිට්ටු අග්ගලා මස් මාළු කියන පංච භෝජනයන් යම් කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් වළඳන වෙලාවක උන්වහන්සේගේ අත්පසට ළඟට යම් කිසි දායක පින්වතෙක් ඇවිල්ලා එවැනි බත් පිට්ටු අග්ගලා මස් මාළු කියන පංච භෝජනයක් පිළිගන්නන්න හදනකොට අත වැහුවොත් එහෙම එතකොට පවාරණය වෙනවා. ඒ පවාරණය වෙන දාන පාත්‍රය තවත් උපසම්පදා භික්ෂුවක් ළඟට අරන් ගිහිල්ලා ඒ පාත්‍රය උන්වහන්සේට දීලා ඒ ස්වාමීන් වහන්සේන් ටිකක් වළඳුවට පස්සේ තමයි ඒක කැප වෙන්නේ. එහෙම කැප කරන්නේ නැතුව වළඳන භෝජනේ ගිනි ගුලි ගිලිනවා වගේ විස සහිතයි. ඒ නිසා ඒ භෝජනය පවාරණයටපත් වුණා ඊට පස්සේ කැප කරගත්තා. කැප කරගෙන වළඳන්න පුළුවන්. නමුත් මේ අංගය රකින්නාව භික්ෂුව එසේ පවාරණය වූ භෝජන එතනින්ම නවත්තනවා. එතනින් එහාට වළඳන්නේ ඒ පිළිගත් පමණට වළඳනවා. නැවත කැප කරගෙන වළඳන්නේ. එහෙනම් ඒව භික්ෂුන් වහන්සේට උපසම්පදා භික්ෂුවකට ඒවම පවාරණ වෙච්ච භෝජනේ ඕන්නම් ඒ ආසන ඉඳගෙන වළඳන්න පුළුවන්. නැවත ඊළඟට දවල් දාණය වගේ වළඳන්න බෑ. එහෙනම් ඒ ඉන්න ආසනෙම ඉඳගෙන වළඳන්න පුළුවන්. එහෙම වළඳනවා. නමුත් කැප කරගෙන වැළඳීමක් සිද්ධ කරනවා නම් එහෙම දවල් දාණය වළඳන්නත් පුළුවන්. උදේ වරුවේ පවාරණේ වුණා නම් දහවල් වරුවේ පවාරණේ වුණා නම් ප්‍රශ්නයක් නෑ. මොකද රැට ආහාර ගැනීමක් භික්ෂුන් වහන්සේට නැති නිසා. ඒ නිසා උන්වහන්සේට පුළුවන් ඒ වැඩින් ආසනේ වැඩි ඉඳගෙන අර පවාරණ වෙච්ච භෝජනේ වළඳන්න. මෙතෙන්දී විනය ශික්ෂාපදේ පෙන්වනවා උදෑසන පවාරණේ වුණොත් නැවත නැකිරලා දහවල් දාණය වළඳන්න නම් අර කැප කර ගැනීම කරන්න ඕනේ. මේ භික්ෂු උන්වහන්සේ එසේ කැප කරගෙන නැවත දාණය වළඳීමක් නැහැ. අන්න එසේ සමාදන් වූ දූතාංගයෙන්ද කෙලෙස් කම්පා වෙනවා. පිණ්ඩපාත අරිය වංශයට පැමිණියා වෙනවා. මේ පිණ්ඩපාත ආර්ය වංශය පිළිබඳ දූතාංග ධර්ම පහයි. ළඟට සේනාසන අරිය වංශය පිළිබඳ දූතාංග ධර්ම පහ. ආරණ්‍යකාංගය ගමෙන් දුණු 500ක් ඈතින් තියෙන වනාන්තරයේ වාසය කිරීමයි. මිනිස්සුන්ගේ වාසයක් නැති ස්ථානයේ වනසතුන් පිරිච්ච තැන තමයි වනාන්තරය, නැත්නම් ආරණ්‍යය. ආරණ්‍යයේ වාසය කිරීමයි භික්ෂුවගේ මේ අංගය. ඒ දූතාංගයේ සමාදන් වූ භික්ෂුන් වහන්සේලා ග්‍රාමාන්තර සේනාසන අත්හැරලා ආරණ්‍යගත සේනාසනයකට ගිහිල වැඩ ඉඳිමින් සෑම දිනකම අරුණනම් වන්න නැත්තම් එළිවෙන විටාවට කොහේ හිටියත් ආරණ්‍යයට වැඩම කරනවා. හේතුව ඒ දූතාංග ධර්ම බිඳීම නිසා. යම් කිසි හේකින් මේ දූතාංග ධර්ම බිඳුනොත් පාපයක් සිදු වෙන්නේ නැහැ. නැවතත් අදිෂ්ඨාන කළ සමාදන් වෙන්නත් පුළුවන්. නමුත් මෙය ධර්මයක් වශයෙන් රකින්න කෙනා නිතර නිතර ભેද කරගන්නේ ලිහිල් කරගන්නේ නැතුව බොහොම හොඳින් රකින්නවා. එනිසා යම් වික්ෂුවක් ආරණ්‍ය වාසී නම් ආරණ්‍යක දූතාංගේ සමාදන් වුණා නම්
ගමෙහි රාත්‍රියක් ගත කරන්න ඇතුව අලුයම කාලෙ වෙන්න කලින් අරණ්‍යයට පැමිණෙනවා. එසේ අරණ්‍ය වාසී වීම නිසා කෙලෙස් කම්පා වෙනවා, කෙලෙස් දුරු වෙනවා, විවේක සුවය ලැබෙනවා. එනිසා අරණ්‍ය වාසයෙන් බොහෝ සම්බාධා දුරු වෙලා විවේකයෙන් භාවනා කරන්න පහසු වීම ආනිසංස දකිමින් සේනාසන අරිය වංශයට පැමිණෙමින් අරණ්‍යකාංගේ සමාදන් වෙනවා. ඊළඟ රුක්ක මූලිකාංගය. ඒ විශ්වගේ අංගේ තමයි උන්වහන්සේ භාවනා කරන්නේ ගහක් මුල. ඒ රුක්ක මූලිකාංගේ සමාදන් වෙලා අදිෂ්ඨාන කරගෙන නැත්නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේන කාලණං කාශ්‍යප ස්වාමීන් වහන්සේ වගේ බුදුරජාණන් වහන්සේගෙන් මේ දූතාංග සමාදන් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් රහතන් වහන්සේලා ඉන්නවනะ රහතන් වහන්සේලාගෙන් පුළුවන්. අනාගාමී ශ්‍රාවකයන්ගෙන්, සකදාගාමී ශ්‍රාවකයන්ගෙන්, සෝවාන් ශ්‍රාවකයන්. එහෙමත් නැත්නම් ගුරු ස්වාමීන් වහන්සේගෙන් සමාදන් වෙන්න පුළුවන්. ගුරු ස්වාමීන් වහන්සේත් නැත්නම් චෛත්‍ය ස්ථානට බෝමළුවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දැසින් දැක්කා වගේ ගෞරවයෙන් උත්කුටුකෙන් වාඩි වෙලා දෑත නල්ලේ තබා වැඳගෙන මේ දූතාංග ධර්ම සමාදන් වෙනවා. සමාදන් වුණ දවසේ ඉඳන් අදිෂ්ඨාන කරගෙන බිඳෙන අවස්ථාවේ නැවත සමාදන් වෙමින් අතිරේක ගුණයක් වශයෙන් කෙලෙස් කම්පා කරන මේ දූතාංග රකින්නවා. එහෙම ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේ ගහක් මුලම වැඩ ඉන්නවා. ගහක් මුල වැඩ ඉන්නකොට උන්වහන්සේට සේනාසන අතු ගන්න ඕනේ නැහැ, පිරිසිදු කර ගන්න ඕනේ නැහැ. සේනාසන ලෝලූපතාවේවත් සේනාසන කෙරෙහි දැඩි ඇලීම ඇති වෙන්නේ නැහැ. අල්පේචතාවේ දිනු වෙනවා, සැහැල්ලු බව ඇති වෙනවා, කෙලෙස් කම්පා වෙනවා. අබ්බෝකාසිකාංගයේ රුක් මුලකත් නැතුව අහස යට පමණක් සිවුරු වලින් ආවරණයක් වටේට හදාගෙන අහසට හෙවණක් නැතුව එලිමහනේ භාවනා කිරීම. ඒ තුලින්ද කෙලෙස් කම්පා වෙනවා, සේනාසන අරිය වංශයට පැමිණියා වෙනවා. යථා සන්තතිකාංගයේ තමන් වහන්සේට යම් කිසි කුටියක් හීන වේවා, ප්‍රණීත වේවා, යහපත් වේවා, අයහපත් වේවා යම් කුටියක් සංඝයාගෙන් ලැබුණ නම් ඒ කුටියේම වැඩවාසය කරනවා, වෙනත් කුටි සොයන්නේ නැහැ. ලැබුණා වූ කුටියේ ජීවත් වීමට කියන යථා සන්තතිකාංගයේ ශක්තිපමණින් ලැබුණු සේනාසනේ සතුටු වෙලා ලද සේනාසනෙන් සතුටු වෙමින් භික්ෂුන් වහන්සේලා නිවන් මඟ දියුණු කරනවා. ඒ අතර විශේෂ දූතාංග ධර්මයක් වශයෙන් සමාදන් වෙනවා ලද කුටිහිම වැඩ සිටීම. තවත් කුටියක් කවුරු හරි දුන්නොත් ඒකට වඩිනවා මිසක් වචනෙන් ඉල්ලාගෙන තැනකට වඩින්නේ නැහැ. එය භික්ෂුවකගේ සේනාසන අරිය වංශයට සම්බන්ධයි. ඊළඟ දූතාංගයේ සෝසානිකාංගයේ අමුසොහනේ වාසය කිරීම. රාත්‍රී කාලේ කිසිවෙක්ට නොදන්වා දැනගන්න නැති විදියට මේ සොහනට ගිහිල්ලා, විශේෂයෙන් මේ සොහනට යන භික්ෂුව ඒ සොහන පාලනය කරන කෙනෙක් ඉන්නවනේ, එවැනි කෙනෙකුට මතක් කළා. ගමේ ඉන්න යම් ග්‍රාම සේවක, ග්‍රාම නිලධාරී කෙනෙක් ඉන්නවනේ, එවැනි කෙනෙකුට නැත්නම් ආරක්ෂකංශයට මතක් කළා මෙතෙන්ට යන්න කියලා මතක් කළා තියෙනවා. හේතුව සොරුන්ගේ වාසස්ථානයක් තමයි අමුසොහන. යම්කි සොරකම් කරපු, අපරාධ කරපු අය සොහනේ සැඟවිලා ඉන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ සොහනේ ඉන්න බව ආරක්ෂකංශය දන්නේ නැත්නම් සොරෙක් වශයෙන් අහුවෙන්න පුළුවන්. අන්නේ නින්දාවෙන් ගැලවෙන්න එවැනි පිරිසට පමණක් මතක් කරනවා. නැතො මෙවැනි දූතාංග රකින්නයි කියලා කාටවත් දෙවැන්නෙකුට දැනගන්න දෙන්නේ නැහැ. ගුරු ස්වාමීන් වහන්සේට, ආචාර්යයන් වහන්සේට හැර වෙනත් කිසිම කෙනෙකුට තමන් දූතාංග රකින්න බවක් කියන්නේ නැහැ, අඟවන්නේ නැහැ. ඒ නිසා රාත්‍රියේදී සොහනට ගිහිලා රැය ගත කරනවා. සොහනට යාම නිසා නිතර මලසිරුරු දකින්න ලැබීමෙන් මරණ සංඥාව ඇති වෙනවා, අප්‍රමාදය ඇති වෙනවා. ඒ නිසා පිළිකුල් දුගඳහමන මලසිරුරු නිතර දැකීමෙන් ඒ දුගඳ හැමීම නිසා රාගය දුරු වෙලා පිළිකුල් සංඥා වැඩෙනවා. ඒ නිසා කෙලෙස් දුරු වෙනවා, කෙලෙස් කම්පා වෙනවා. ඒ සොහනේ වාසය කිරීම විශ්වගේ අංගයක්. අවසාන දූතාංගය තමයි භාවනාරාමතා කියන අරිය වංශයේ භාවනා වැඩිමිට උපකාර වන නේසජ්ජිකාංගය. විෂ්ණුන් වහන්සේ උදේ දවල් රැමේ තුන් වරුවේම සැතපීම හෙවත් කය පිට දිගහැරලා ඇඳක සැතපීමෙන් තොරව වාඩි වෙලා සිටගෙන සහ සක්මන කියන ඉරියව් තුනෙන් පමණක් භාවනා වැඩිම නේසජ්ජිකාංගයයි. එහෙනම් නේසජ්ජිකාංගය කියුවේ වැඩ සිටීමෙන් ගත කරනවා, විසක් සැතපීමක් සිදු කරන්නේ. ඒ විදිහට මේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ පිරිනිවන් පානා මොහොතක්වා සම්පූර්ණ ජීවිත කාලයේ ඇඳක පිට තබා සැතපීලා නැහැ. ඒ වගේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝ වර්ෂ ගානක් මේ දූතාංගය ආරක්ෂා කළ බව සඳහන් කරනවා. ඒ වගේ ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා භාවනාවට උපකාර වශයෙන් භාවනාරාමත අරිය වංශයට පැමිණීම වෙනවා මේ නිදිවැරීම නැත්නම් පිට දිගහැල්ලා සැතපෙන්නේ නැතුව වැඩ සිටීම. මේ වැඩ ඉන්න වෙලාවක භාවනා කරමින් අර මහන්සිය නිසා යම් කිසි විදියකට නිින්ද යන්න පුළුවන්. ඒ මොනක් දූතාංගයේ ભેදයක් නැහැ. මේ භාවනාවට උපකාර වන, භාවනා රාමතාවට උපකාර වන එකම දූතාංගයයි.
මේ කියන දූතාංගය නිසා රාග දේශ මොහ කෙලෙස් කම්පා වෙනවා, සිහිය ඇති වෙනවා. නිදීම නිසා යම් ක්ලේශයන් කම්මැලිකම ඇති වෙනවා නම් කම්මැලිකම දුරින් දුර වෙලා යනවා. බලවත් වීරිය ඇති වෙනවා, නිරෝගී භාවය ඇති වෙනවා, සුවපත් භාවයක් කයට ලැබෙනවා. මේ දූතාංග ධර්ම 13 අප්‍රමාණ ආනිසංස තියෙනවා. ඒ ආනිසංස දැනගෙන ඒ ආනිසංස ලබන්න කැමති, නිවන් දකින්න කැමති තථාගත ශ්‍රාවකයන් වහන්සේලා මේ දූතාංග ධර්ම 13 සමාදන්ව රකින්නවා. සාමණේර භික්ෂුන් වහන්සේට තෙචීවරිකාංගයේ හැර අනිත් දූතාංග 12 සමාදන් වෙන්න පුළුවන්. භික්ෂුණීන් වහන්සේට සෝසානිකාංගයේ, රුක්කමූලිකාංගයේ, අබ්බෝකාසිකාංගයේ හැර ඊතර දූතාංග 10 සමාදන් වෙන්න පුළුවන්. මේ විදිහට මේ ශ්‍රාවකයන් වහන්සේලාට අනුග්‍රහ වශයෙන් මේ ස්වාමීන් වහන්සේ මේ දූතාංග ධර්ම 13 දරාගෙන මහා පොළොව කම්පා කරන තරම් ගුණ ඇතිව දූතවාදීව වැඩ සිටි උතුම් ස්වාමින් වහන්සේ. මේ ස්වාමින් වහන්සේ දවසක් වැඩ ඉන්න වෙලාවක ආරාමේ බුදුරජාණන් වහන්සේ චාරිකා වැඩම කරන්න සූදානම් වුණා. මේ චාරිකා වැඩම කරන වෙලාවේ ස්වාමින් වහන්සේට මතක් කළා, උන්වහන්සේලා සිවුරු පඬු පවා ගන්නවා, සිවුරු සෝදා ගන්නවා, පාත්‍ර වල තෙල් අල්ල ගන්නවා, මේ විදිහ පරිස්කාර සකස් කර ගන්නවා. හේතුව මාස 9ක්, මාස 8ක්, මාස 4ක් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ චාරිකා වර්ග 3ක් තියෙනවා. මහා මණ්ඩල චාරිකා, මධ්‍ය මණ්ඩල චාරිකා, අන්තෝ මණ්ඩල චාරිකා. මේ චාරිකා වැඩියම නැවතත් ආරාමයට ඇවිල්ලා මේ කටයුතු කරගන්න ලැබෙන්නේ නැහැ ගොඩක් කාලෙකින්. ඒ නිසා සිවුරු පඬු පවාගෙන පාත්‍ර සකස් කරගන්න සූදානම් වෙනවා. ඒ අතර මහාකාශ්‍යප ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ සිවුර හොදලා පඬු පවන් පටන් ගත්තා. මේක දැකපු ස්වාමීන් වහන්සේලා කිව්වා, මොකද මේ ස්වාමීන් වහන්සේ මොකටද සිවුරු හොදන්නේ? මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් එක්ක වඩින්නේ නැහැ. උන්වහන්සේගේ බොහෝ දායක මේ නුවර ඉන්නවා. ඒ අය අතහැල උන්වහන්සේ යන්නේ නැහැ. ඔන්න බලන්න මේ ස්වාමීන් වහන්සේ සිවුර හොදලා වැඩක් වෙන්නේ නැහැ. එහෙම කිව්වා. ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ චාරිකා වැඩම කරන වෙලාවේදී කාශ්‍යප ස්වාමීන් වහන්සේට මතක් කළා, කාශ්‍යපේ විහාරයේ භික්ෂුන් වහන්සේලා ඔක්කොම ගිහිල්ලා හරියන්නේ නැහැ. මේ නගරේ බොහෝ සැදැහැතියන් ඉන්නවා. මිනිස්සුන්ගේ මංගල අවමංගල කටයුතු තියෙනවා, පින්කම් තියෙනවා. ඒවට වඩින්න භික්ෂුන් වහන්සේලා අවශ්‍යයි. ඒ නිසා කාශ්‍යපේ නුඹ මේ ශ්‍රාවක පිරිසත් එක්කම මෙහි වැඩ ඉන්න කියලා මතක් කළේ. බුදුරජාණන් වහන්සේගේ වචනය නිසා ඒ ස්වාමීන් වහන්සේ දොහොත් මුදුනේ පිළිගෙන එහි වැඩ සිටියා. නමුත් ඒ අකාරණේ අර කතා බහ කරපු ස්වාමීන් වහන්සේලට හොඳ කරුණක් වුණා නින්දා කරන්න. අන්න බලන්න, අපි කිව්ව හරියටම හරි. උන්වහන්සේ මේ මිනිස්සුන් අදාල යන්නේ, දායකයෝ අදාල යන්නේ, ඔය සිවුර හේදුවට අපි කිව්වනේ ද උන්වහන්සේ වඩින්නේ නැහැ කියලා. හරියටම හරි. අද උන්වහන්සේ නැවතුණා. මේ විදියට නින්දා බස් දරන්න වුණා. මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේට ඇහිලා බුදුරජාණන් වහන්සේ අහනවා, මහණනි මොනවද කියන්නේ කියලා. ස්වාමීනි, අපි කිව්වේ මේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ මේ දායකයෝ අතහැලා වඩින්නේ නැහැ කියන කාරණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ නැවතී සිටගෙන වැඩ ඉඳගෙන මේ කාරණය මුල් කරගෙන අර මාතෘකා කරපු ගාථාවෙන් දහම් දෙසුවා. උයියුන් චන්ති සතිමන්තෝ නනිකේතේ රමන්තිතේ හංසාව පල්ලලං හිත්වා ඕකමෝකං ජහන්තිතේ. මේ කාශ්‍යපයන් වහන්සේ හරියට හඳක් වගේ කුලයන් කරා හැමදාම අලුත් වෙලා තමයි යන්නේ. හඳත් හැමදාම නැවුම් වෙමින් අලුත් වෙමින්ම ලෝකයා කෙරේ ඇලීමක් බැඳීමක් ගැටීමක් නැතුව හැමෝටම එළිය දෙනවා. ඒ වගේ මේ කාශ්‍යපයන්ද හැමදාම කුලයන් කරා එළඹෙන්නේ, වැඩම කරන්නේ අලුත් වෙලා, අලුත් සිතකින්, අලුත් මනසකින් යුතුව, ඇලීමක් බැඳීමක් නැතුව. මේ ගිහි පිරිස කියන්නේ හරියට පරිස්සමෙන් ඇසුරු කරන්න ඕන පිරිස. ගැඹුරු ලිඳකට එබෙනවා වගේ, ප්‍රපාතයකට එපෙනවා වගේ, කයත් සිතත් බර කරගෙන පස්සට ඇදගෙන තමයි මේ ලිඳකට හෝ ප්‍රපාතයකට එබෙන්නේ. ඒ වගේ ගෙදරකට එළඹෙන්න ඕන, දායක පිරිසක් ළඟට යන්න ඕනේ, කයත් සිතත් පස්සට ඇති කර ඇදගෙන, නැත්නම් හිත ඉවත් කරගෙන, ඒ පිරිස කෙරෙහි ඇලීමක් නැතුව. අන්න ඒ විදිහට කුලයන් කෙරෙහි හඳ වගේ නැවුම්මයි මේ තථාගත ශ්‍රාවක කාශ්‍යපයන් වහන්සේ නිතර එළඹෙන්නේ. ඒ නිසා උන්වහන්සේට නැහැ ඇලීමක් මේ දායකයෝ ගැන. මේ පිරිස මගේ, මේ පිරිස මගේ හිතවතුන්ය කියලා ඇලීමක් නැහැ. උයියුන් චන්ති සතිමන්තෝ සිහියෙන් යුතු උන්වහන්සේ සමාධිය ඇලෙමින් විදර්ශනා ඥානයෙන් නුවණින් යුතුව වාසය කරන්නේ. න නිකේතේ රමන්තිතේ, නිකේතේකේ වාසස්ථානය, වැඩඉන තැන, නැත්නම් පංචකාමයන්ට නිකේත කියලා කියනවා. එහෙමත් නැතිනම් පින්වතුනි ගිහි ගෙදරට නැත්නම් කුලයන්ටත් නිකේත කියනවා. එහෙනම් වාසස්ථානය කෙරෙහිවත් පංචකාමයන් කෙරෙහිවත් න රමන්ති තේ, උන්වහන්සේ
ඇලෙන්නේ නැහැ මේ රහතන් වහන්සේ ගුණ. මේ රහතන් වහන්සේලා සියලුම රහතන් වහන්සේලා වාසය කරන තැනටවත්, ඇසුරු කරන දායකයන්ටවත්, පොරවන සිවුරටවත්, පයිබෝ කරන පාත්‍රයටවත්, ආරාමයටවත් කිසිම තැනකට කිසිම කෙනෙකුට කිසිම දෙයකට ඇලෙන්නේ නැහැ. නරමන්තිතේ නිකේතේ වාසය කරන තැනට ඇලෙන්නේ නැහැ. පංචකාමයන්ට ඇලෙන්නේ නැහැ. දායක පින්වතුන්ලාට ඇලෙන්නේ නැහැ කියන අර්ථයයි. ඒ නිසා ඒ ස්වාමින් වහන්සේලා කිසිම කෙනෙකුට ඇලෙන්නේ නැතු කිසිම දෙයකට ඇලෙන්නේ නැතු මොන වගේද හංසාව පල්ලලං හිතුවා. හංසේ කුඩා පොකුණකට ඇවිල්ලා ඒ පොකුණේ එහෙට මෙහෙට පියාඹලා පිහිනලා ඒ ආහාර අරගෙන ඊළඟට ඒ පොකුණ කෙරෙහි, ජලය කෙරෙහි, ඒ මැටි කෙරෙහි, ඒ මල් කෙරෙහි කිසිම ආසාවක් බැඳීමක් නැතුව ඒ හංසයා ඒ පොකුණේ අතහැරලා පියාඹල යනවා වගේ. ඕක මෝකං ජහන්තිතේ කිසිම දෙයක් කෙරෙහි මේ රහතන් වහන්සේ ඇලෙන්නේ නැහැ. මගේ හිතවතුන්නේ කියලා ඇලෙන්නේ නැහැ. මේ විදිහේ ගුණ දරනවායි කියලයි එදා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කළේ. එනිසා මේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ කියන්නේ අර දූතාංග 13 දරාගෙන වැඩ හිටපු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට සමීප බවක් දැක්වුවා. ඒ වගේම සමාන රුවක් තිබුණා. එනිසා පුරුද්දක් වශයෙන් පිණ්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේට එක්තරා අම්මා කෙනෙක් හැමදාම දානි පූජ කරනවා. දවසක් බුදුරජාණන් වහන්සේ කලින් වැඩම කළා. බුදුරජාණන් වහන්සේට දන් හැඳ පිදුවා. ඊට පස්සෙන් කාශ්‍යප ස්වාමීන් වහන්සේ වැඩි මේ අම්ම දැනගත්ත මට වැරද්දක් සිදු වුණා, වැරදීමක් වෙලා තියෙන්නේ, මගේ පුතණුවන් දැන්නේ වැඩම කළේ මේ වෙනත් විශ්වයකට තමයි පූජ කළේ කියලා බුදුරජාණන් වහන්සේ පස්සෙන් දුවගෙන ගිහිල්ලා අර පූජ කරපු දාන හැඳ ආයමත් අරගෙන කාශ්‍යප ස්වාමීන් වහන්සේට පූජ කළා. මේ කාරණේ දැකපු ස්වාමීන් වහන්සේ බලවත් සංවේගයට පත් වුණා. බුදුරජාණන් වහන්සේට මා නිසා අපහස්තාවයන් ඇති වෙනවා, උන්වහන්සේට කරදර හිරියර වෙනවා මේ වගේ මගතොටදී. එනිසා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන තැනක නැවතත් නුවරක පිණ්ඩපාති වඩින්නේ නැහැ කියලා පිරිනුවන් පාන තුරාවට උන්වහන්සේ වනාන්තරයට වඩින්න අදිෂ්ඨාන කරගෙන පිප්පලි ගුහාවට වැඩම කළ එහි පිරිනුවන් පානතුරු වැඩ සිටියා. ඒ වැඩ සිටීමෙන් මේ ස්වාමීන් වහන්සේ අදිෂ්ඨානයක් කළා යම් කිසි දවසක වාග්ගිවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පානව නම් එදාට මෙලෙන ඉදිරිපිට ඇති මල් ගසේ මල් පර වේවා, පොකුණේ දියබොර වේවා කියලා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාපු දවසේදී උන්වහන්සේට ඒ ලකුණු පහළ වුණා. ආවර්ජනය කළ බලද්දී බුදුරජාණන් වහන්සේ පිරිනවන් පහලා. ඒ නිසා 500ක් ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාත් පිරිවරාගෙන උන්වහන්සේ රජගහනුවර ඉඳලා කුසිනාරාවට වැඩම කරනවා. ඒ අතර ආදාන පූජෝත්සවයට සකස් කරගෙන බුදුරජාණන් වහන්සේගේ උතුම් ඒ සෑය ආදාහනය කරන්න බොහෝ මල්ලයන් සූදානම් කරත් ගිනි ඇවිලුනේ නැහැ. දේවතාවන්ගේ කැමැත්ත උනේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ වැඩම කළා. තථාගත ශ්‍රීපතුල් වන්දනා කළාට පස්සෙම ඒ දේහය බුදුරජාණන් වහන්සේගේ තථාගත සිරුර ආදාහනය වීම. ඒ නිසා අතරමඟ උන්වහන්සේ වැඩම කරන අතරේ එක්තරා පරිබ්‍රාජකයෙක් ඒ ආදාහන උත්සවයට දෙවියන් විසින් පූජා කළ මදාරාමල කුඩයක් සේ ඉහලාගෙන එනවා. මගින් ඉවත් වෙලා වැඩ සිටපු උන්වහන්සේ මේ වනාන්තර ප්‍රදේශයේදී අනිත් ශ්‍රාවකයන්ටද මේක දැනගන්න ඕන නිසා ඔහුගෙන් ඇහුවා, කොහේ ඉඳන් එන්නේ කියලා, මල කොහෙන්ද කියලා. කිව්වා තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒ උත්සවයේ ඒ පූජා කර මලක් තමයි මම අරගෙන ආවේ කියලා. මේක ආරංචිච්ච බොහෝ ස්වාමීන් වහන්සේලා හයියෙන් අඬන්න පටන් ගත්තා. ඉතින් මේ වෙලාවේදී ස්වාමීන් වහන්සේ අනුශාසනා කළා, ඇවැත්නි අඬන්න එපා, සංස්කාරයෝ නැති වෙලා යනවා, ඒක නවත්තන්න බෑ. බුදුරජාණන් වහන්සේට එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කළාට ඒක ලබන්න බෑ. ඒ නිසා සංස්කාරය අනිත්‍යයි කියලා අනුශාසනා කළා. ඒ අතර වයසට ගිහිලා මහාන වෙච්ච බුදුරජාණන් වහන්සේගෙන් යම් අවවාදයක් ලැබීම නිසා වෛරයක් හිතේ තිබිච්ච සුභද්‍ර කියන මහලු පැවිද්දෙක් හිටියා. ඔහු කියන්න ගත්තා, ඇවැත්නි නොහඬන්න, ශෝක නොකරන්න, ඔය මහා ශ්‍රමණයාගෙන් අපි මනාව මිදුණා. දැන් ඉතින් අපිට කැමති දේ කැමති විදිය කරන්න පුළුවන්. මෙන්න මේක කැපයි, මේක අකපයි කියලා අපිට නීති පනවන්න කෙනෙක් නැහැයි කියලා අභද්‍ර වූ වචනයක් මේ සුභද්‍ර කියන මහලු පැවිද්දා ප්‍රකාශ කළා. ගුණහීනයි. මේ සුභද්‍ර කියලා කිව්වේ අර අරිහත්වයට පත්වෙච්ච සුභද්‍ර රහතන් වහන්සේ නෙවෙයි, වයසට ගිහිලා පහන වෙච්ච ගුණයන් කෙරෙහි හීන වෙච්ච කෙනෙක්. මේ වචනේ ස්වාමීන් වහන්සේගේ හදවතට සැතකින් අයින වගේ සංවේගයක් ඇති කෙරෙව්වා. ඇයි බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාපු මේ වෙලාවෙත් මේ අලුතත් මෙහෙම කියනවනම් අනාගතේ කොහොම වෙයිද? උන්වහන්සේ අදිෂ්ඨාන කළා බුදුරජාණන් වහන්සේගේ ආදාහණයෙන් පස්සේ මේ ධර්මයේ එක්තැන් කළ ධර්ම සංගායනාවක් කරන්න ඕන කියලා. එහෙම කළා. එහෙම අදිෂ්ඨාන කළා උන්වහන්සේ ආදාහන මළුවට වැඩම කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන පරිදි
අර දරසෑයේ සඳුන්දර ඉවත් වෙලා තථාගත ශ්‍රීපතුල් එළියට වැඩම කළා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ බොහොම සදහැයින් යුතුව තථාගත සිරිපතුල් දෑතින් පිරිමදිමින් හිස තබමින් වන්දනා කළා. අනිකුත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාමත් වන්දනා කරගත්තා. වන්දනා කළ අවසන් වෙනවා සමගම ඒ සිරුර තිබුණු විදියටම තිබුණු තැනම තැන්පත්ව ඉබේටම ගිනිඇවිල්ලා තථාගත ශ්‍රී දේහය ආදාහණය වුණා. ආදාහණයෙන් පස්සේ ධාතුන් වහන්සේලා තැන්පත් කළා. බොහෝ තැන්වල චෛත්‍ය ස්ථාන ගොඩනැංගුවට පස්සේ ඒ ධාතුන් වහන්සේලා රාජ්‍ය අටකට බෙදා දුන්නා. ද්‍රෝණ බමුණා මේ ධාතුන් වහන්සේලාට මතු උවදුරු වෙන බව දැනගෙන අජාසත් රජතුමාගේ අනුග්‍රහයෙන් රජගහ නුවරම ඒ සියලු ධාතුන් වහන්සේලා එකතු කළා. ධාතු නිධානයක් සිදු කළා සංඝාට චේතිය කියන චෛත්‍යයේ. උන්වහන්සේ මාස 3කට පස්සේ පරිනිර්වාණයෙන් ධර්ම සංගායනාව සිදු කළා. ධර්මයක් තැන් කළා. ශාසනයේ බොහෝ භික්ෂුන් වහන්සේලාට අනුග්‍රහ කරමින් දෙවනි බුදු කෙනෙක් වගේ වැඩ ඉඳලා ආයශ ගෙවුණු කල රජගහ නුවරදී බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් බොහෝ කලකට පස්සේ කුක්කුට සම්පාත කියන පර්වත තුනක් අතරදී පිරිනුවන් පාන අදිෂ්ඨාන කරගෙන එතෙන්ට වැඩම කළා. බොහෝ ප්‍රාතිහාර්ය දක්වලා ඒ පර්වත තුන අතර පැන වූ දෙවියන් විසින් පැන වූ සයනේ වැතිරෙමින් ඒ සයනේ වටා දැල් වූ පහන් නොනිවේවා, ඒ සයනේ වටා තැන්පත් කර මල් පර නොවේවා, සුවඳ නැති නොවේවා කියන අදිෂ්ඨාන කරලා පරිනිර්වාණයෙන් පස්සේ පර්වත තුන වැසී ගිහින් උන්වහන්සේගේ දේහය ඒ තුල ආරක්ෂිතව තැන්පත් වන විදිහ අදිෂ්ඨාන කරලා පිරිනුවන් පෑවා. ඒ වෙලාවේ පර්වත තුන එකතු වෙලා පාත්‍රයක් යටිකුරු කළාස්සේ උන්වහන්සේගේ දේහය ආරක්ෂිත වුණා. මතු මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ ස්ථානට වැඩම කළා. පර්වත විවර කරගෙන ඒ ස්වාමීන් වහන්සේ ශ්‍රීහස්තිය අරගෙන ඒ ශ්‍රීහස්තිය තබාගෙන මේ ස්වාමීන් වහන්සේගේ අප්‍රමාණ ගුණ ප්‍රකාශ කළා. අවසානයේදී ඒ ශ්‍රීහස්තිය තුළදීම ස්වාමීන් වහන්සේ ආදාහණය වෙනවා. මෙන්න මේ ආකාරයෙන් උන්වහන්සේ ශාසනය අවබෝධ කළා. අල්පේචිතාදී ගුණ දරාගෙන ශාසනයට මහත් ආදර්ශයක් වෙමින් භික්ෂුන් වහන්සේලා අතර ඉරාදසේ වැබලෙමින් වැඩ ඉඳලා පරිනිර්වාණයට පත් උනේ ලෝකයක් සනසාලමින්. ඒ මහරහතන් වහන්සේගේ ගුණ අප්‍රමාණ වශයෙන් මනසිකාර කරගත් මේ ගුණ බලයෙන් ඒ අනන්තානිසංස බලයෙන් අපට ඒ මහා සංඝරත්නයේ නිවන් දක්නා ජාති දක්වා සරණ යන්නට ලැබේවා. ඒ උතුම් රහතන් වහන්සේලා අවබෝධ කරගත් ඒ ශාන්ති ලක්ෂණ අමා මහ නිවන් සුව අපටද සුවසේ අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරගමු. මෙතෙක් ධර්ම ශ්‍රවණය කර ගැනීම රැස් කරගත් අනන්ත පුණ්‍ය බලය දෙවියන් සහිත සියලු ලෝකවාසත්වයන්ට උතුම් නිවන් සුව පිණිස වේවා කියන ප්‍රාර්ථනා ඇති කරගමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ හම්බන්තොට උඩමළල වෙහෙරගල ආරණ්‍ය සේනාසනාදිවාසී පූජ්‍යපාද ඍදියගම ඉන්දාලෝක ස්වාමින් වහන්සේයි. දේශකයන්න් වහන්සේගේ දුරකථන අංකය 0718 296 396, 0718 296 396.